සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ පුතේ දුවේ ක්‍රිස්තුස් වහන්සේව හඳුනාගත්තොත් ඒකේ ගොඩාක් දිනෙකට වාසි ප්‍රයෝජන ගොඩක් තියෙනවා පේදුරු ඇන්ඩ්‍රුලා ජේසුව හඳුනාගත්තා හැබැයි හඳුනාගත්තේ ජේසුත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගත්තේ උන්වහන්සේට ඕනෑම දෙයක් කියන්න පුළුවන් ආකාරයට උන්වහන්සේගෙන් ඕනෑම දෙයක් රික්වෙස්ට් කරන්න ඉල්ලන්න පුළුවන් ආකාරයට එතකොට මේ පේදුරු ගිහිල්ලා ජේසු වහන්සේට කියනවා ඔබ වහන්සේ අද අපේ ගෙදර පොඩ්ඩක් එන්න මගේ නැන්දම්මට අසනීපයි රතන මේ තාත්තේ පුතේ දුවේ ඒ මොන තරම් ලෙංගතුකමක් තියෙන්නට ඕනද එක පැත්තකින් නැන්දම්මත් එක්ක ලෙංගතුකමක් තියෙන්නට ඕනේ අනිත් පැත්තෙන් ජේසු ස්වාමීන් වහන්සේත් එක්ක ලෙංගතුකමක් තියෙන්නට ඕනේ අනිත් පැත්තෙන් ගෝලියෝ අනිත්‍යයත් එක්ක ලෙංගතුකමක් තියෙන්නට ඕනේ එතකොට ජේසු ස්වාමීන් වහන්සේවයි ගෝලයන්වයි ඔක්කොම එක්කරගෙන තමයි මේ පේදුරුගේ නැන්දම්මගේ ගෙදරට එන්නේ අද එතන ලස්සන පල්ලියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක කොහේ ඉඳලාද මේ එක්කරගෙන ආවේ? සිනගෝගේ ඉඳලා තමයි එක්කරගෙන ආවේ. දේවන වහන්සේගේ වචනය කතා කරපු තැන ඉඳලා තමයි එක්කරගෙන ආවේ. ඒතර ඔබට මට සමින් වහන්සේව මොන ගැහෙනවා හැම ඉරිදාම. හැමදාම ඔබ දිව්‍ය පූජාවට ගියාම. ඔබ අහලා බලන්න ඔබේ ගෙදර ඒ අවශ්‍යතාවයන් තියෙන කෙනා වෙතට ඔබ සප්ප්‍රසාද වහන්සේ ලැබලා ඉවර වෙලා යන්නේ ගෙදරට ඒ පුද්ගලයා ගාවටද ඒ තැනටද ඒ අවශ්‍යතාවයේ තියෙන තැනටද ගිහිල්ලා ජේසු ස්වාමීන් වහන්සේට බාර දෙනවද ඒ මොහොතේදී ඒ යමක් කරන්න ඒ නිසා ජේසු ස්වාමීන් වහන්සේ ඇයව ස්පර්ශ කරා ඇයට කතා කරා ඇය නැගිට්ටා උපස්ථාන කළා. ඒතර අන්ධකාර බලවේගයන් ඔක්කොම පහ වෙලා ගියා. නපුරා පහ වෙලා ගියා. උන් වහන්සේ ඉන්න තැන නපුරාට තැනක් නැහැ. අන්ධකාරයට තැනක් නැහැ. හැබැයි ඔබට මට උන් වහන්සේව හඳුනා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. උන් වහන්සේත් එක්ක ජීවත් වෙනවා. හැබැයි අපි කතා කරන්නේ නපුරාට බලයක් තියෙනවා කියලා. අන්ධකාරයට බලයක් තියෙනවා කියලා. රෝගයට බලයක් තියෙනවායි කියලා. මේ කිසිම දෙයකට බලයක් නැහැ ස්වාමින් වහන්සේ ඉදිරියේ. ඉතින් ස්වාමින් වහන්සේට තමයි බලය තියෙන්නේ මේ ඕනෑම දෙයක් මැඩ පවත්වන්න. ඉතින් රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ එවැනි බලගතු ස්වාමින් වහන්සේ කෙනෙක් ඔබ දැනගත්තට පස්සේ තව දුරටත් ඔබ අසරණ වෙන්න ඕනද? ඔබ කලකිරිලා ඉන්න ඕනද? ඔබේ ජීවිතයේ තෙහෙට්ටුවක් ඇති කරගෙන අප්‍රාණික වෙලා මලානික වෙලා මට නම් තේරෙන්නේ නැහැ කියාගෙන ඉන්න ඕනද? එහෙම නැතුව ඒ ජේසු ස්වාමීන් වහන්සේව ඔබේ ජීවිතයේ තුල ඇදහිල්ලකින් නැතුව අයිති කරගෙන උන් වහන්සේව ඔබේ නිවසේදී ඔබේ ප්‍රශ්නේදී ඔබේ කරදරේදී ඔබේ දූත මෙහෙවරදී උන් වහන්සේව අවදි කරවනවාද? ඒ අවදි කරවගත්තොත් උන්වහන්සේතුරු හැම දෙයක්ම කරලා දේවි චිසුපී